ଆଇବନ ଶୁଭ ସନ୍ଧ୍ୟା ଧରିବ ମଟନ ଆପି ପଡି ଗ୍ୟାଟର କିନ୍ନି ଅଗଲଟେ ଦେନ ବି ପାଡମଟ സജീവ സംബന്ധ പിന്നെ എന്തായിരിക്കണേ സൂംഹറ എന്ത് പരിയായിട്ട് അപ്പൊ യൂട്യൂബ് ചാനലിലെ താരതമ്യ എന്ത് പിന്നെ സി എ പ്രമാണക്തമാ സംബന്ധ കരുതാണ്ടപ്പോഴും അപ്പോട്ട് ധനട്ട് സി ആയി എനിക്ക് പ്രസിഡന്റ് സി തന്നെ നമുക്ക് സി എ വഴി ഇന്ന യാതൊട്ട് ധനവത്കരണ യാതൊരു എന്ത് പേര് കവറ ഇന്നോണാ ഏനായിട്ട് ധനവത്കരണ സിംഹള സുതക്കിയ യൂട്യൂബ് എന്ന പുലുവാ യൂട്യൂബ് ചാനലിലേക്ക് ലൈവ് ചെയ്യണം ഏകത്തേക്ക് പാടവോട് സംബന്ധിച്ചിട്ട് പോലും ഇങ്ങനെ മിത്തനും හරි දැනට මම හිතන්නේ ප්‍රශ්නයක් නැහැ මොකද මේ අපේ තාක්ෂණික ගැටලුවක් තියෙන මම පොඩි නිවැරදි කිරීමක් කරගන්න බැලුවේ මොකද මේ ভাইබ්‍රේෂන් එකක් එනවා මේ පාඩ මේ මම හිතන්නේ කම්පියුටරේ මොකද ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ මට පොඩි වෙලාවක් දෙන්න මේ තාක්ෂණික ගැටලුව හදාගන්න ඔබලට එයාට එන්න බැරි යාළුවෝ ඉන්නවා නම් කියන්න YouTube එකේ සිංහල සුගත් කියන එක හරහා යන්න කියලා.
හරිමත තාක්ෂණ ප්‍රශ්නමින් ඔගොලොට දෙන යාලුවට එක චැට්ටක තියනවා අප ලිංකද චැට්ටක ලික එක දීලා ඔගොල යාලුවන්ට සම්බන්ධෙන්ද පුළුවන් ගොල්ලොන්ට දෙන්න ලික්ක අප චැට්ටක තියනවා පාඩමත ගැන සුම් චැට්ටක වලන්න එක තියෙනවා ලිංකක එන්න බැරි යාලුවන්ට එක දෙන්න අප දීලා ඉතුරු යාලුවන්ට ලයිව් यूट्यूब पे घरा सिंगल सुबह चीन घरा किन्ने पुलवा हर ओ ओ एक वाली की तो हर ओ बस से बंद पुलवा बस से पुलवा नहीं आना समय දැනට ඉන්න බැරි අයට ඔය විසඳුම තමයි තියෙන්නේ අපිට පාඩම කරගෙන අපිට ප්‍රශ්නක් තියෙන මේ මේ ගැටලුව නිසා අපි නාඩිය දෙන්න මේ අපිද පාඩම් පටන්ගම් මම කාලිට දන්නුනා මේ හරිද පටන්ග දැන පොඩි තාක්ෂණය කර ලොක්කාවේ දැන් අපි බලාපොරොත්තුනට වඩා ආලම යාව නිසා එකැන සියට වඩා අපි සිය සුමීටන පත්තිය සුමිටන එකත් තරදන්න බෑම අප YouTube කර ගයා YouTube ගොලු ඉන්නව යාලන්න සිංහල සුදත්තින YouTube කර ඉන්න පුළා චැට් එක දාලාදනම එක ලික් හර ඒලික හර යාගට යවන්න චට්ට තින කරගන තකොට පොපලස් කරයවන්න තු යාගුටට පුළුවන් අපි යා පාඩ අපි දැන් මං විශේෂම සම්න්තරයක් පල එක තුරගත්තේ දැන් මේ එකක් පාසල් පෞතින ගැටලු කාර තත්වයන් ක් මෙවෙලා ඇත්තරම ලංකාවේ වසංගත තත්වති ඒ අයටතේ පාසල් තරක්ම සියලුම රාජ්‍යයට වහලක් එතකොට විතම පාසල් හෝ ගුරුන්ගේ ප්‍රශ්නයක් කර වෙනම එකක් තියෙන ආණ්ඩුව සහ ගුරු අතර වෙන ප්‍රශ්නයක් තියෙන එක දෙපැත්තේ සාමෙන් විශේෂ ආණ්ඩුව තුළ එක එක කතාව එක පැත්තකින් තියෙන එක ඒක එහෙම යනවා ඒක උනාවේ අපි ඒ ගැන කතා කරමු දැන් මම කියන්නේ වට දැන් ඒ මොනවත් මේ කාලේ පාසල් නිවාඩු දෙන කාලේ
මට පාසල් කරන්න පවත්තන්න බැහැනේ. සියලුම රජ ආයතන බහලා ලොක්ඩවුන් කරලා රටක් ලොක්ඩවුන් කරලා ඉස්කෝලේ පවත්තන්න බැහැ. ඔයගොල්ලෝ නිවාඩු මාසය ඉවරන අගෝස්තු මාසය ඉවරන දැන් දවස් 5ක් විතර අගෝස්තු නිවාඩු ග්‍රීෂ්ම නිවාඩු කරලා ඒ නිවාඩු ඉවරන පස්සේ ඔව් දැන් ලයිව් YouTube දෙනවා. YouTube එක සිංහල සුදත්තිය බලන්න ඒකේ ලයිව් දෙනවා. හරි යාළුවනි ගන්න දැන් අපි පාඩම් යනවා. මට මේ අවස්ථාවට ගොඩාක් සහාය දුන්න ප්‍රදීප් සර් මම දැන් හොඳට මගේ හොඳම මිතුරෙක්. තරන් සර් බොහොම උදව් දුන්නු දෙන්නෙක් ඔයගොල්ලෝ බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාව සහභාගී වෙන්න ඔයගොල්ලන්ටත් අවස්ථාව දුන්නට ඒ නිසා මම ප්‍රොෆෙසර් නම් පාවිච්චි කරේ සහ තරන් සර් දෙන්න තමයි විශේෂම මේ වැඩේට සහයෝගය දැක්වි. හොඳ විද්‍යාව සහ ගණිත විද්‍යාව කියලා කියන්නේ හොඳ विशेष सहयोग පළවෙනි කාරණේ දැන් ප්‍රධාන විෂයන් ටික දැන් පරිසර විෂය පරිසර සුපිරි හදනවා ඒ අනිපතෙන් ප්‍රගිස විද්‍යාව සුපිරිට හදනවා එතකොට මේ අතරේ වාගේ සිංහල විෂය තව කොහොම හරි හැදෙනවා කියලා කි මොකද දැන් මම අද කතා කරන වාගේ වෛකල්පිත විෂය ගොඩක් දරුවෝ විතර ඉන්නවද නැහැ සිංහල සිංහල විෂයට ආපෝය සිංහල විෂය ගැන කතා කරා සිංහල සාහිත්‍ය සංග්‍රහය හෝ සිංහල ව්‍යාකරණය හෝ ඒක නෙවෙයි අපේද දෙවන කාණ්ඩේ साहित्य रसास्वादी प्रश्न पत्र ये पाठ आश्रित विभाग के सुधान सुधान दीपटवश्य वटपीट कथाकोट मे पावती तत्वी साहित्य रसास्वादी विषय लघु कपयम लगे लघु कपक्रियम कर सह पावतीन काले मे विषय तो अपूर्व विनसकर अप्रैल मासे मार्च मासे मेक विनस्कर्मा प्रश्न पत्र विनस्तने प्रश्न पत्र विनस्ला प्रश्न पत्र रटा विनस्टावत पास पेपर्स दास दास प्रश्न पत्र वाले पौगी प्रश्न पत्र वाले आकृति सूदान विभाग मगृति प्रश्न पत्र रिकॉर्डिंग रिकॉर्डिंग यूट्यूब रिकॉर्ड यूट्यूब सिंगल हर प्रश्न विभाग अवश्य प्रमाण क्रम बला प्रश्न पत्र पड़ी मकर प्रश्न पत्र रटा भी विनस्कम की प्रश्न पत्र रटा भी विधि प्रश्न पहाकट उत्तर अंडी एक सह दिखोट प्रश्न पत्र प्रश्न पत्र भी मम लघुवेलसा कथाकरण प्रश्न पत्र लमेंटे प्रश्न दीलावश्यक मेक दहायसा दिखटम අද සම්මන්ත්‍රණය කරන්න සහ මින් ඉදිරියට පන්තියක් විදියට මොකද 10 11 සිලබස් එක දෙකම ගණනවා
प्रश्न पत्र संबंध एक संबंध संबंध දැන් කතා කරන්න බලන්න ක්ලාස් එක ඉන්න නිසා හරි පස්සේ ඔයගොල්ලෝ මැසේජ් එකක් දාන්න ඔයගොල්ලෝ නම් විස්තර දාලා ඔයගොල්ලන්ට ඔන්ලයින් ක්ලාස් එක විදිහට පවතින 11 අවසර පන්තියට වෙනමත් 10 අවසර පන්තියට වෙනමත් සම්බන්ධ වෙන්න පුළුවන්. අද මේක මම සම්මන්ත්‍රණයක් විදිහට දාගත්තේ කුස ජාතකයේ සහ ජන කවි කියන පාඩම් දෙක අරගෙන ඔයගොල්ලෝගේ විභාග ප්‍රශ්න පත්‍රයට කොහොමද හැදෙන්නේ මේ පාඩම් දෙක. එතකොට මේ පාඩම් දෙක ගත්තාම ආට තේරෙනවා प्रश्न प्रश्न अवश्य योजना ग्रूप ग्रूप प्रश्न 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 लिया प्रमाण मिचरा प्रमाण निश्चित वचन प्रमाणिक एक प्रश्न एक से एक प्रश्न एक कोटसने के एक कोटसने के एक प्रश्न कोटस हतर रोमिल हतर के प्रश्न हतर मे एक लगन लाख हतर ना पास पहा मे हतर लगन मे पहाट लगन लाख विस्स मे पहाट लगन लाख विस्स लखन विस्स के मैंने प्रश्न और विचार प्रश्न लखन पहाड़ी हतर उत्तर विभाग प्रश्न पत्र विनस्करण सिद्ध अनेक गुरु दल සමහර ගුරුවරු දන්නේ නැහැ ළමේ කොච්චර උත්තර ලියන්න ඕනද කියලා අහපුවාම එයාට දෙන්න උත්තරයක් නැහැ ළමයාට කියනවා ඔබ ਵਿਚාරයක් විදිහට ලියන්න
मेरा मैं मैं लाखों नो हाथर है इधर लाखों नो पहाड़ और का उत्तर है क्लियर बोल लामा ही किया तो बाहर विभाग अभी बाकी में राज्य और अली विभाग प्रश्न पत्र नहीं होता उत्तर पत्र बाहर ना होता लामा के बाद कहते थे बना ये नहीं साफ़ पटा वो सांग दिसी दे बना मेरे ने योजना करा और तो की भी योजना करा और तो ना कितने के प्रश्न कथा कर कथा कर अंतिम विभाग डिपार्टमेंट निर्णय करता अपे लामा इंट उत्तर ले आना पता दे मुझे हाँ ग्रुप पे के नेती आयट मामा ग्रुप पे के नेती आयट कौन देने पेपर ग्रुप पे के नंदा आला दिया ना पेपर का मामा के पीडीएफ पे रखती है ना मगे व्हाट्सएप पांगे तो आ मैसेज जगह दे मत मांगे पीडीएफ के वन ये मत करो पर पेपर के अलग तापूर्ति है ओना है व्हाट्सएप पांगे तो मैसेज जगह दाम नाम दाला इधर बस से पेपर के वाणी के लिए तरफ देने को मामे तो बोल रहा था पेपर के अलग तापूर्ति वरना ये थोड़ा स्टडी करो ना तो हरी के बालन का माया और तीन का तो चल पहले जी का तो मैं मंगे वाट हरी तो मैं का अवश्य ना हरी में का क्यों वरना मुझे फोटो कॉपी अगर दत्ते कोई का तीन अरे मुझे तो अंतिम का आली थी स्कूल गए हो बस था बट वहीं वहां पर सत्य कर दिया था स्कूल डामी हम फोटो कॉपी अगर तक फोन नहीं फोटो अगर तक तो मैं तो देख रहा मैं दिन अवश्य काल के बाकी मुद्रण कर देना मैं आपको तेरे को कथा करनी थी प्रश्न पत्र किटी प्रश्न वर्ल्ड उत्तर लिए ना मैं अलग तीर कर रहा थी ठीक है नहीं वो आठ दिन अलग दिन ऑलेज भाग गए भी पता सब यहाँ उत्तर लिया पहले देखें पता सब यहाँ उत्तर लिया ना इतना कुछ यार पहले भी नहीं पटा संधा उत्तर लिया ना ये पति දෙවෙනි කොටස තමයි විචාර ප්‍රශ්න විදියට ලියාගන්න ඕනේ. ඒකට තමයි අර සාමාන්‍ය පොළවල් ලියන්න ඕනේ කොටස උත්තරේ. ඔයා පළවෙනි කොටස උත්තර ලියන්න ඕන. විභාග දෙපාර්තමේන්තුව සපේන පොතක්. ඒ පොතේ ඔයා විචාර නැතුව මෙන්න මේ වගේ කෙටි ප්‍රශ්න ළමයි එකතු වෙන අය පොඩ එකතු කර ගන්න වෙලා යනවා. හරි. මම අතර කාලේ යනවා නම් මම එකක් කරනවා. දැන් එතකොට මේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා ළමයි. ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඕර උත්තර දෙන්න බෑ දරුවෝ. පාඩම දෙන්න එපා හරිද මම මේ කරමින් ඉන්නේ ඒක මේ ප්‍රශ්න පත්‍ර රටාවට හුරු කරන්න හුරු වෙන්න අවශ්‍ය වෙනවා මම ආට එරදී දාන්න ඔයගේ මැසේජ් වලට මට එන මැසේජ් ටිකක් දෙනවා මම ඒකට දාන්න පේපර් එක අරගෙන ස්ටඩි කරන්න පේපර් එක සිද්ධ කරගෙන මම ලොකු වෙනසක් දෙනකම් දැන් ඔයගොල්ලන්ට දුන්නා නම් තමයි බලා ගන්න පුළුවන් හරි පළවෙනි පත්‍රයේ තියෙන ප්‍රශ්න දැන් අපි කුස ජාතකේ නම් කවුරුහරි ප්‍රකාශයක් කරලා තියෙන නියෝගගත දෙවන් වංශ විසුන් වංශයේ සිට වැඩ සිටින කාමරයට වැද්ද නැහෙනි නොයි මේ ප්‍රකාශය කළේ කවුද හරි මේ විසුන් වංශයන කවුද දන්නවා වගේ කිසියම් දෙබසක් අරගෙන ඒකින් කෙටි ප්‍රශ්නයක් අහන්න මේ වගේ ප්‍රශ්න පත්‍ර රටාව තමයි අර සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රේ වලට තියෙන අර කෙටි ප්‍රශ්න 20ක් සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රේ 3 1 2 3 ඒ කියන්නේ ප්‍රධාන විෂය සිංහල භාෂාව සාහිත්‍ය વિશે සාහිත්‍ය ප්‍රශ්න පත්‍රේ ඒ කියන්නේ ඒකේ තියෙන එක ප්‍රශ්න පත්‍රේ බහුවර ප්‍රශ්න 42යි ඒකේ ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රේ තියෙනවා ඊපස්සේ සාහිත්‍ය දෙන තුනකින් ඒකේ කෙටි ප්‍රශ්න 20ක් අහන මතක 11 අවස්ථාවක් හොඳට මතකයි 10 අවස්ථාවක් නම් ඒක දැන්නේ තියෙන්නේ වැඩි පේපර් ලියව නැහැ නේ 11 අවස්ථාවක් හොඳට දැන්න. එතකොට මේ කෙටි ප්‍රශ්න 20 අහන්නේ පොත ගැන කතුරුරය ගැන යුගය ගැන අන්නේ වගේ ප්‍රශ්න ඒ වගේ ප්‍රශ්නයි ඊළඟට තෝරාගත්ත දවස් කණ්ඩිකෙන් කවුද කිව්වේ කාටද කිව්වේ හරිය ඒ අවස්ථාව මොකද්ද මොකක් හරි වගේ ආශ්‍රිත ප්‍රශ්න. ඔය වගේ ප්‍රශ්න පත්‍රයක් තමයි හැදෙන්නේ. ඒකේ ප්‍රශ්න තියෙනවා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ලියන්න ප්‍රශ්න පහක්. හරි රූල් එකක් හෝ දෙකක් උත්තරේ යන්න දෙන රූල් එකකින් හෝ දෙකකින්. හරි ඔයගොල්ලෝ මම පේපර් එකේ වන්නම්. එතකොට ඔයගොල්ලෝ බලා ගන්න මොකක්ද මේ ප්‍රශ්න පත්‍රයේ ස්වරූපය කියලා.
හරි මම මට ඉල්ල බල කීප දෙනෙක් තමයි තව ඉල්ල නම් ඔක්කොම කියලා දීලා නම් අමාරුයි මම ට්‍රයි කරන්න දෙන්න හරි ඔයගොල්ලෝට දැන් ඉල්ලන අයට WhatsApp එකට හම්බුයි පේපර් එක හම්බුයි එතකොට ඒක දිහා බලාගන්න අලුත් පේපර් එක මොඩල් එකේ ඒ විදිහට හදාගන්න පුළුවන් හරි පැහැදිලිද ඒ නම්බර්ස් වලට ඉල්ලන මැසේජ් කරන්න මැසේජ් කරන අයට හම්බුයි අලුත් පේපර් එකට ආව ටිකක් එතකොට ඔයගොල්ලෝ තේරුම් ගනි මොකද්ද මේ කියන්නේ පේපර් එක ඕනම කතා කරමු මට කලින් ෂෙයා කරලා තිබුණේ කතා කරමු කමන්නේ එක බලලා කතා කරමු संबंध එතර කොහොමද කරන්නේ ඒක මට දැන් කියන්න බෑ ඒ කියන්නේ ඔයගොල්ලන්ට එහෙම කවුරු හරි ඉන්නවනම් ඒකටත් මට තියෙන්නේ WhatsApp ඉල්ලන්න එතකොට මම group එකකට දාලා තමයි ඉන්නේ group එකට add වෙලා ඉන්නේ මම group එක හරහා තමයි කරන්නේ අද කරන්න අපි එතකොට කුසජාතකයේ සහ ජනකවි ආශ්‍රයෙන් ප්‍රශ්න සාකච්ඡා කරන්නයි මම ඔයගොල්ලන්ට එන්නේ දැන් මේ පාඩම් දෙක එකක් පැරණි පුරාතන गद्य सह पद्य सिंह साहित्य दिन मम पाठपटे न प्रश्न उत्तर व्हाट्सएप्रेस එහෙනම් අපි යනවා අපේ අද පාඩමට සෑහෙන වෙලා ගිහිල්ලා හරි පැයක් විතර කාලයක් තියෙනවා පොඩි කොටසක් කොටස් දෙකක් පාඩම් දෙකකින් වරගෙන මම කරන්න මම කිය කුස ජාතකය සහ අනිත් එක ජනකව ආශ්‍රයෙන් ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරන්න තමයි එන්නේ කිව්වේ ඒ දෙකෙන් අපි කරන්න උත්සාහ කරනවා ඔයාට මේ අවුරුද්දේ ඉඳලා වෙනස් වෙන ප්‍රශ්නවත් රටාවට කොහොමද සම්බන්ධ වෙන්න ඕන සූදානම් වෙන්න ඕන කියන එක දෙන්න හරි ලයි කුසජාතකේ මම ස්ක්‍රීන් ෂෙයා කරන්න යනවා මත් එක්ක ස්ක්‍රීන් ෂෙයා කරනකොට සමහර ආබාධිත ඉන්නවා මම ඒක පුළුවන් කියලා එක බලන්න අනවශ්‍ය විදිහට ඔයගොල්ලෝගේ හරි දැන් මේ පාඩම सिंगल जातक निश्चित वर्ष तीर्ण कल तीन इतिहास जातक अट्ट क्रिस्तपूर्व पश्चिमी वर्ष बुद्धकोशी रचना अट्ट हेलटी पालियाष्टकर्शन अट्ट आचार्य प्रधान देश सूत्र विनय अभिधर्म के सूत्र विनय अभिधर्म प्रधान सूत्र
දීඝ නිකාය මජ්ක්‍ධිම නිකාය සංයුක්ත නිකාය අංගුත්තර නිකාය උද්දක නිකාය කියලා නිකායන් හය කර වෙනවා දීඝ නිකාය මජ්ක්‍ධිම නිකාය සංයුක්ත නිකාය අංගුත්තර නිකාය උද්දක නිකාය පහකට වෙනවා දීඝ නිකාය දීඝ නිකාය මජ්ක්‍ධිම නිකාය සංයුක්ත නිකාය අංගුත්තර නිකාය උද්දක නිකාය කියලා කොටස් පහකට බෙදෙනවා सूत्र अंगुत्तरनिकाय अनेक खुद्धक निकाय पेनावादी पड़ा पहले वादी हाँ मैं खुद्धक निकाय के लक्ष्य में खुद्धक के लक्ष्य में कुड़ा की खुद्धक निकाय कोटा स्थिर हुआ खुद्धक निकाय के लिए कोटा स्थिर ना पहला खुद्धक निकाय कोटा पहला स्थिर मैं खुद्धक निकाय कोटा पहला हर मतलब प्रधान ने खुद दक्षिण कहा है खुद दक्षिण कहा है कोटा स्थिर ना पहला खुद दक्षिण कहा है कोटा पहला व्यक्ति हर मैं कोटा पहले भी कोटा पहले भी नहीं है हाँ कहता हूँ ये जातक गाथा धम्म पद गाता थेर गाता थेरी गाता इधर पहला वक्त है ना ओके मैं जानता हूँ सर पढ़ के बाद तो कोटा आय मां पहले काम बुद्ध नाम से जो मुनि के देश ना आवंत तमाम ही सूत्र भी नहीं आपे दर एक है सूत्र की ना कोटा से ग्रंथ पाह तेना पोत पाह के तमाई मैं क्या पो दीर्घ निकाय मध्य निकाय संयुक्त निकाय अंगुत्तर निकाय खुद्धक निकाय के ना निकाय ग्रंथ पाह एक ए पहिं मैं खुद्धक निकाय के लग क्या ने कुड़ा कुड़ा पोत पहलव के समान में ता निकाय मैं खुद्धक निकाय के ना जातक गाता दम पद गाता तेर गाता तेरी गाता वजवशिन ता पहलव हरे तोड़ මේ 15 මේ 15 මෙන්න මේ ජාතක ගාථා කියලා කියන්නේ ඔය ජාතක ගාථා කියන එක අරගෙන ජාතක ගාථා කියලා කියන්නේ ජාතක කතා කියවෙන ගාථා ඒ ජාතක ගාථා අරගෙන ඒකට ඒක පැහැදිලි කරන්න ලිව්වා ජාතක අට කතාව जातक अट्ठ कथा जातक अट्ठ कथा जातक अट्ठ कथा पाली के जातक अट्ठ कथा पाली के नहीं मतलब जातक अट्ठ कथा जातक अट्ठ कथा जातक अटुआ मैं जातक अट्ठ कथा जातक अटुआ के नहीं पाली विस्तृति गुड़ी पाली वाली विस्तर तेरे नहीं सामान्य सिंगल मीन सुनने दे सामान सिंगल गवियन मेक तेर में एनिसा मे कल्याण दोनों करा मगेंद सिंगल भाषा तं सिंगल कथा पर खातूर एक के नेते मंडल एक पिछे निकुतला में कुरने बलो के दिल्ली वही केला विश्वास करूँगा यह नो तमाई मगा दिल्ली में ने पंसिय पनाह कथा है तुरंत पंसिय पनस जातक पतली हुई जातक पतली हुई पंच से पंच जातक होता ही है पहले दिवार तेरे मालिक को बता हर पंच से पंच जातक होता ही है पूर्ण है कल होगी तेरे मालिक ना उन्हें बुद्ध नाम से देशन आवा सूत्र भी नहीं अभिधर्म है प्रधान देशन आवा इमर किन एक इन दर में सूत्र के दीर्घ का मध्य प्रदेश का संयुक्त का बुद्ध का दर्शन का
මෙවත්‍යා විනයකින් තියෙන පරාජිතා පාල පාචිත පාල සුලෝක පාල මහවංක පාල කියලා තියෙන පරිවාර පාල මේකෙන් තියෙන මේ ධම්ම සංගිනිත්ව කරන්නේ විගම් විභංග ප්‍රකරණ නම් ඔත්තරක් තියෙන මේකේ අභිධර්ම පිටකේ එක තියක් බරපතල එකක් අභිධර්ම කියලා දෙන්නේ මේක අපි දන්නේ නැහැ ටිකක් තවත් ටිකක් ලොකු ලොකු අය නේද කතා කරනවා අපි සූත්‍ර පිටකේ ගත්තාම සූත්‍ර පිටකේ තියෙන මේ අභිධර්ම නිකන් බයන්නේ නේද කතා කරන්නේ මේ සූත්‍ර පිටකේ තියෙන මේ ටික මේක මේ කුද්දක කියන එක කුඩා කොටස් 15කින් යුක්තයි කියලා අපි කිව්වා ඒ 15 ජාතක ගාථා කියන කොටස ගාථාවක් කියන ජාතක කතාවක් මොනවාරි කතාවකට පාදක වෙච්ච දේශනාවක ගාථාවක් ඒ නිසා තමයි අපිට ජාතක කතාව ජාතක ගාථා කියලා කියන්නේ විස්සන්තර ජාතක කියන විස්සන්තර ජාතකයට අදාළ දන් දීම ගැන කියවන උපදේශය කියවන ගාථාවක් හරි අපිට නිමිත කුස ජාතක කියන කුස ජාතකයේ ගැන කියවන ජාතක ගාථාවක් उदाहरण उदाहरण विस्तर गाता विस्तर उदाहरण विस्तर कर ඒ විස්තර කරපු පාලින් විපාල ජාතක කට්ටකත පාලි ජාතක කට්ටකතාව සිංහල මිනිස්සුන් තේරණක නිසා කවුතුර මණ්ඩලයක් ඉකොතල මොකද කරේ මේ කතා සිංහලට ජාතක කතා පොත කියලා 550 ජාතක පොතෙන් 547ක් අරගෙන ජාතක කතා සංග්‍රහයක් හැදුවා කුරුණෑගම ගිරිමි මේක කර්තෘ අනිශ්චිතයි නිශ්චිත නැහැ පරාක්‍රම බෞද්ධ කාලේ රචනා කළේ මේකට මේ मतभेदात्मक विशाल लघु कार्य जाति मे जातक विश्व साहित्य ලංකා සාහිත්‍ය සිංහල සාහිත්‍ය විශ්ව සාහිත්‍ය ගායනක විශිෂ්ටම කෘතිය තමයි ජාතක පොත. ඒ නිසා ජාතක පොත විශ්ව සාහිත්‍යේ නම උඩ ජාතක පොතේ තියෙන අන්තර්ගතයේ ගැන සාකච්ඡා කරලා අපිට දැන් දේශීය මට්ටමින් අපේ රටේ විතරක් තීරණය කරන්න බැහැ. ඉන්දියාව, එංගලන්තය, න්ිව්සීලන්ත නේද ඔය රටවල ඕන ලෝකයේ සෑම රටකම ජාතක ගාථා ජාතක කතා පිළිබඳව අධ්‍යයනය කරන උට ඒ ඉදලිය මේ කතන්දරේ ජාත්‍යන්තරය කියන එක ලොකු ප්‍රශ්නයක් තමයි අපිට නිර්මාණ සපත මේ නිශ්චිත කතුවරයා සම්බන්ධයෙන් මතවාද අපට ඉදිරිපත් කරන්න බැහැ. ඒක ලොකු කතන්දරයක්. මේක වාද විවාද ගොඩක් තියෙනවා. ඉහළ සමාජය සාහිත්‍ය අධ්‍යයනවල උපලෝ දැන් සස්පලට සස්පලින් පස්සේ සමාජලට සස්පලදී කතා කරන්නේ. උපාලි විශ්වවිද්‍යාල මට්ටමේ තමයි මේ සාකච්ඡා කරන්නේ. කතුවරයා සම්බන්ධයෙන් මතවාදාත්මක කාරණා සංකීර්ණ කාරණා සාකච්ඡා කරන්නේ තර්ක විතරක් ඔස්සේ. प्रश्न मूलाश्रोपतमी ජාතක අට කතාව නැත්නම් ජාතක අට කතාව නම් 550 ජාතක වෙන්නේ 550 ජාතක වෙන්නේ තමයි සිංහල සාහිත්‍ය නේද රසාස්වාදයේ පොතට කුස ජාතක කියන ජාතක කතාව ඉන්නේ එතකොට ඔය කියන ආගමනේ පිළිබඳ අපට මූලික හඳුනා ගැනීමක් අවශ්‍ය වෙනවා ඒක මම පැහැදිලි කිරීමට අපට පැහැදිලි මේ ටික මේ කතාව ජාතක කතාව සහ මේ අට කතාව සහ මේ පැමිණීම සම්බන්ධයෙන් තියෙන කතන්දරේ වාර පැහැදිලි කියලා මම හිතනවා සුපිරිට කියලා දුනා නේද නේද ඔය ටික ආයේ मौलिक अवबोधि अपटे प्रश्नपत्र प्रश्न अहन्नपुर मूलाश्रोपतमूलाश्रोपतम जातक अट्ठकथा प्रश्न जातक अट्ठकथा रचना कर बुद्धघोष मंत्र
නේද? ඒක රචනාවේ 5 වෙනි සියවසේ ලංකාවේ 5 වෙනි 4 වෙනි සහ 5 වෙනි සියවසේ අටුවාචාර්ය බුදුකසාමුදු ලංකාවට ලියන්නේ. එනිසා අට කතාවට අපි ඉතිහාසෙට මෙතෙන්ද. දැන් අපි යන්නේ අද අපි නිමිති ජාතක ගාත කතාවේ කුස ජාතක කතාවෙන් දැනගන්න සාහිත්‍ය ආශ්‍රිත ප්‍රශ්න වලට පොදු උත්තර ලියන්නේ කියලා අපි පොඩක් ගැන සාකච්ඡා කරමු. කුස ජාතකය හරි මේ පුර චරිත කතා ජාතක කතාව බුදුන් වහන්සේගේ දේශනාව ඊට පස්සේ තව කතාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් ජාතක කතාවල අපට බුදුන් වහන්සේගේ ජීවමාන කතාවක් කියලා එකක් කියනවා කොටසක්. කියන්නේ අපි ඒකට කියන්නේ වර්තමාන කතාව කියලා නේද? ජාතක කතාවක ඊළඟට ආකෘති කරන පොඩි පොඩි හැඳින්වීමක් කරන්න කියලා ඉල්ලනවා ළමයි. ඒ ජාතක කතාවක හැඳින්වීමක් කරන්න කියලා පැහැදිලි කිරීමක්. ඒ කියන්නේ ජාතක කතාවක් දැන් මේ විදිහට දෙන 547ක් වූ ජාතක කතාවල නිර්මාණය ජාතක පොතේ මේ ජාතක කතාවක් අත්තහම මේක ආශ්‍රිතයෙන් අපිට දැනගන්න අපි අධ්‍යයනය කරන ඕන ඉගෙන ගන්න විද්‍යාර්ථීන් විදිහට කාරණා කිපයක් තියෙනවා. එකක් තමයි ජාතක කතාව හඳුනා ගැනීම. මොකද්ද මේ ජාතක කතාවක් කියලා කියන්නේ? ජාතක කතාවක් කියන්නේ මොකද්ද? ජාතක කතාවක අන්තර්ගතය මොකද්ද? ජාතක කතාවක ආකෘතියක් කියන්නේ කතා ආකෘති කියන්නේ සරසමක් තියෙනවා. කතා ආකෘතිය මොකද? ආදි වශයෙන් ජාතක කතාව පිළිබඳ අපි දැනගන්න ඕන. හරි. ජාතක කතාව මේ ජාතක කතාව කොටස් තුනකට බෙදෙනවා. හරි. ඒක කොටස් තුනයි. ප්‍රධාන වශයෙන් කොටස් තුනයි තුනකට බෙදෙනවා. මේ කොටස් තුන වෙන්නේ අපි सामान्य अतीत कथा अभी अतीत कथा मुलिमीन वर्तमान कथा वर्तमान कथा වර්තමාන කතාවට කියලා වර්තමාන කතාවෙන් අතීත කතාවට ගිහිල්ලා අතීත කතාවෙන් අපි යනවා මේද අතර සම්බන්ධය නැත්නම් සංසන්දනය අපි සමෝධානය කියන එක. දොඩ ඔය ලක්ෂණ තුන තමයි ප්‍රධාන වශයෙන් ජාතක කතාව උදී අතීත කතාව වර්තමාන කතාව අතීත කතාව සමෝධානය. හරි. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. යමතර සමහර ජාතක කතාවල තව කොටස් වේයා කරන ආදි වශයෙන් වෙන් කරන දැන් තියෙනවා. එච්චර අපි යන්නේ නැහැ මේ ප්‍රධාන වශයෙන් වර්තමාන කතාව අතීත කතාව සමුදාන. වර්තමාන කතාව කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ජීවමාන සිද්ධ වෙච්ච සිදුවීම් මත කරන කතාව. හරි තවදෙක් සමීප බුදුරන් වහන්සේ දේවරම් හිමි වැඩවසන සීක නැත්තම් ඉස්සපතනේ මුඛාර එනේද කොහේ බුදුන් වහන්සේ වැඩ සිටි විහාරයක සිද්ධියක් ජීවමාන බුදුන් සමයේ සිද්ධියක් වර්තමාන කතාව. එතකොට මේ කතාව හා සාපේක්ෂව සද්දෘශව සමාන වූ අතීත කතාවක් කියනවා. පෙර භවයක බුදුන් වහන්සේ බෝධිසත්වයන් විදිහට සිද්ධ වෙච්ච කතාවක් කොහොමයි කියන්නේ? පෙර භවයක බෝසතුන් ලෙස කොහොමද මේ සිද්ධිය මුළු? පෙර භවයක බෝසතුන්ගේ කතාවෙන් අපි යනවා ඊට පස්සේ මේ කතාවක් කියලා. මේ වර්තමාන කතාවයි අතීත කතාවයි සංසන්දනය කරලා අපි සමෝදානිය කියලා අපි කියනවා. පෙර බුදුන් වහන්සේ මේ තනත්තාය නේද? නැත්නම් බෝසත්තුන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ නේ. උන්වහන්සේට විරුද්ධ වූයේ දේවදත්ත ආදි වශයෙන් විද චර්ත අපි මතු කරලා සමාන කරලා දක්වනවා. ඒකට අපි කියනවා සමෝදාන ශක්ත සමෝදානිය කියලා. සමෝදානිය කියලා අපි කියනවා. පැහැදිලිද? හරි. දැන් ඒකට ඔන්නෝයිට තමයි අපි ජාතක කතාවක ආකෘතියදී හදාරන්නේ. මේවත් වර්තමාන අලුත් මේ ප්‍රශ්නපත්‍රයට ආවිදිය හදාරන්නේ. මොකද ඔබලන්ට මුල් කාලේ උගන්වන්නේ නැතුව කතාන්දරේ පටන් ගන්න ජාතක කතාව කරගෙන ගියා. මේ වගේ දේවල් එනවා ප්‍රශ්න විදියට කියලා සාකච්ඡා කරලා නැතිද? දැන් ඒ නිසා මේවා මේ දාලා තියෙන ප්‍රශ්නපත්‍රයට આવත් එක්ක ඔයාලට ලෑස්ති වෙන්න අවශ්‍ය වෙනවා. හරි. අපි යනට පස්සේ වගේ පාඩමට කුස ජාතක කියලා අපි අදිනවා. කුස ජාතකයේ වර්තමාන කතාව සහ අතීත කතාව අරගෙන අපි බලමු. පාඩමේ ආරම්භයක් ගන්නද? හරි. කුස ජාතකයේ පටන් ගන්නේ ආරම්භයේම වඩතේ නෝ බලන්න අච්චුපතේ මම ආර්ශයා කරලා තියෙනවා. ඉතව
තවද දසබලධාරියෝ නේද මෙන්න මේ කොටසෙන් පටන් ගන්න ජාතක කතාව තවද දසබලධාරියෝ සුරාසුර වර චක්‍රචාර චූඩාමණි මරිසංජ පරිචම්බිත චරණ යෝගල ඇති සරණඥන් වහන්සේ සවත් නූර ජමිතේ වූ ජේතනම් රාජ කුමාරයන් දැන් මේ විදිහට කතාන්තරේ පටන් ගන්න හරි දැන් කතාව මම කියා ගන්නවා අපට අච්චුපද කියනවා අපට සපේලා අච්චුපද කියව ගන්න ඒක වෙනම කක් එතකොට ඒකෙන් අරගෙන ආයේ සාමාන්‍යයෙන් පද පදගත අර්ථ අර්ථ පැහැදිලි කිරීම වෙනම තියනවා නේද එතකොට දැන් මේ කියන්නේ මොකද තවද දසබල ධාර්මික බුදුහාමුදුරන්ට තියෙන බල 10ක් දස බල බලයන් 10ක් දරන්නා වූ නේද සුරාසුර වර චක්‍රචාර චූඩාමණි මරිච්ච පරිසම් මේ පද වල අර්ථ වලට දිලා තියෙනවා සුරාසුර වර චක්‍ර සුරාසුර සුර අසුර නේ සුරාසුර වර චක්‍රචාර චක්‍ර චාර එතකොට සුරාසුර කියන්නේ දෙවියන් සහ අසුරයන් නේද ඒ දෙපා නම් දින සුරාසුර වර චක්‍රචාර චූඩාමණි මරීචි සංචේ පරිචුම්බිත චරණ වල කියන්නේ මේ කියන්නේ දැන් දෙවියන්ගේ සහ දෙවියන් වන අසුරයන්ගේ ඔටුනු වල තියෙන ඔටුන්න කියලා කියන්නේ හිසේ දැන් රජ කෙනෙක්ගේ වාදන රජ කෙනෙක් රජ කෙනෙකුට ඔටුන්නක් තියෙනවා රජ කෙනෙකුට තියෙන ඔටුන්නක දාලා තියෙනවා චෝඩාමණි දැන් මේ වචනේ අර්ථය පදගත අර්ථේට තේරුම් ගන්න ඕනේ මේ කියන්නේ පදගත අර්ථේ පොතේ තියෙනවා වටහා ගන්න මොකද්ද මේ කියන්නේ කියලා සුරයන්ගේ අසුරයන්ගේ සුරයන්ගේ හිසේ ඔටුන්නක් දාලා තියෙන අසුරයන්ගේ ඔටුන්න දාලා දෙකේ තියෙන චෝඩාමණි උඩම තියෙන්නේ හරි ඔය චෝඩාමාණික්ක කියන ඔය චෛත්‍ය වලින් ගන්න විශාල නේද මැණි මේ චෝඩාමාණික්කත් තියෙනවා දැන් මේ රජ කෙනෙක්ගේ ඔටුන්න කවදාකවත් තවත් කෙනෙක්ගේ පාමුල වැටෙන්නේ නැහැ පහත් වෙන්නේ නැහැ කියන්නේ රජ කෙනෙක් ඔටුන්න දාන රජ කෙනෙක් ඔටුන්න පිටින් නැමෙන්නේ නැහැ කිසි කෙනෙකුට කිසි කෙනෙකුගේ දෙපාර නැමෙයිද මේ රජ කෙනෙක් ඔටුන්න දාගෙන නැහැ එහෙම නැමෙනවා සුරයන් අසුරයන් ආදී ලෝකයේ සියලු දෙනා අතරින් එහෙම කෙනෙක් නැමෙනවා ඒ හැමෝම බුදුන් වහන්සේගේ පාදක ළඟ තමයි නැමෙන්නේ. එනිසා සුරාසුර වර චක්‍රචාර චූඩාමණි මරිච්ච පරිසම්බිත චරණ යෝගල කියලා කියන්නේ බුදුන් වහන්සේගේ පාදක ළඟ ඔය සියල්ලන්ගේම හිස නැමෙනවා ඔටුනු පහත් වෙනවා. හරි. තොර ඔයා තේරුම් ගන්නවා මේ කියන වචනාර්ථයෙන් එහා විභවෝදාර්ථයක් වඩ තියෙනවා. පාඩම හරි අපි ඒ විදිහට ගත්තොත් එහෙම මේ පළවෙනි කොටස තුළ වාට વિચાર සඳහා අවශ්‍ය කරන මේ පළවෙනි පාඩම පාඩම කොහොමද සුධර්ම කියලා ගත්තොත් එහෙම දැන් මේ පළවෙනි වාක්‍ය කීපය ඇසේ තවද දශබලධාරී වූ සුරාතුර චක්‍ර චූඩාමණි පරිච්ච පරිචම්බිත චරණ යෝගල ඇති කියන ධන ඇඟලා මේ ටික ගත්තාම අපි කියනවා ජාතක කතා කරුවාගේ භාෂාව ගැන බලන්න ජාතක කතා කරුවාගේ භාෂා භාවිතය සම්බන්ධයෙන් වාටෙන් අදහසක් ගන්න පුළුවන්. අපි කියනවා මේකට ජාතක කතා කරුවාගේ භාෂාව පාලි සංස්කෘත පදවලින් සමාස සංදි වෙච්ච දීර්ඝ පද සහිත භාෂාවක් කියලා ලියා ගන්න. වාට අවශ්‍ය කාරණාවක් තමයි මෙතනින් පැන්සලක් පෑනක් අරගෙන ලියා ගන්න. ජාතක කතා කරුවාගේ භාෂාව දීර්ඝ මෙන්න මේ ටික මම ලයිට් කරලා තියෙනවා. සඳහන් කරගන්න ජාතක කතා කරුවාගේ භාෂාව දීර්ඝ සමාස සහිත භාෂාව දීර්ඝ සමාස සහිත භාෂාව ඒ පාලි සංස්කෘත පදවලින් කිරුණේක ජාතක කතා කරුවාගේ භාෂාව දීර්ඝ සමාස සහිත භාෂාව ඒ පාලි සංස්කෘත ආදී භාෂාවන්ගෙන් කිරුණේක ජාතක කතාවේ භාෂාව ගැන વિચાર ප්‍රශ්න අහන්න පුළුවන් ඒ වගේ තැනකදී මම ආට මේ කියන්නේ විචාර ප්‍රශ්නයක් සඳහා උත්තර දෙන්නකොට ඔන්න ඔය කියන පළවෙනි වාක්‍යය කියලා මම කියන්න බෑ කතා මෙදි මෙදි තව දෙන ගොඩක් දේවල් කියන්න මම වාට කිව්ව පළවෙනි වාක්‍ය තුලම වාට උදාහරණයක් තියෙනවා හරි තේරුණාද සර්වඥ වහන්සේ චරිත සමය ජේතවන රාජකුමාරයන්ගේ නේද උයන්හි අනේ පිටු සිතානම් විසින් සිව්පනස් කියලා දන
වියදම් කොට කරවා පිළිගන්න ලද රාජස්ථාන දිවාස්ථාන චන්ත්‍රමස්ථාන මන් මණ්ඩප මාලකාදීන් විරාජමාන වූ මේ එතකොට අපෙන් අහන්න පුළුවන් අවබෝධය සඳහා ප්‍රශ්න අලුත් ප්‍රශ්න පත්‍රට ආවෙ මේ තමයි හා එතකොට ජේ මේ මේ කියන ජේතවනාරාමේ අඩංගු ඇතුළත් වූ අංග මොනවද කියලා අහන්න පුළුවන් මොනවද රාත්‍රී ස්ථාන දිවා ස්ථාන චන්ද්‍රම ස්ථාන නේද ඒ මොනවද රාත්‍රී ස්ථාන රෑ නවතින ස්ථාන දිවා ස්ථාන දවල්ෙන් චන්ද්‍රම කියලා කියන්නේ සක්මන් කරන ස්ථාන මණ්ඩප කියලා කියන්නේ වේදිකා මාලකාදීන් කියලා කියන්නේ මලු කියන්නේ මේවා පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි අලුත් ප්‍රශ්න පත්‍රයට ආවිලා එතකොට හරි නේ පද්මෝත්පල කුවලය කුමුදේ ලකල්හාරේ කුසුමෝපශෝභිත පුෂ්කරණී තනිකර සංස්කෘත වචනේ පුෂ්කරණී නොනම් ලයිට් කරලා යන දීර්ඝාගම පුෂ්කරණී පුෂ්කරණී කියන්නේ පොකුණට පුෂ්කරණී කියලා කියන්නේ සංස්කෘත වචන සංස්කෘත මිශ්‍ර භාෂාවක් තමයි ජාතක කතා කරලා භාවිත කරන්නේ හරි තේරුණා පද්මෝත්පල පද්ම උත්පල කියනවා සංධි කරලා තියෙන පද්ම සහ උත්පල පද්ම උත්පල ආදි වශයෙන් අරන් තියෙන භාෂාවි සංධි දාගෙන තියෙනවා සංස්කෘත පද දාගෙන තියෙනවා හරි නේද නේද දිව්‍ය බ්‍රහ්ම ආර්ය ඉර්යාපත විහරණේ හරි ආර්යයන් වහන්සේලා රයිති ඉර්යාපත ඉර්යාව වලින් යුක්ත විහාරයේ වසන කාලේ උපටලී වූ භික්ෂුව කවුද මේ උපටලී කියලා කියන්නේ මෙන්න මේ ජාතක කතා වරමන මොකද්ද උපටලී වූ භික්ෂුව කියන උපටලී කියලා කියන්නේ කවුද උපටලී උපටලී වූ කියලා කියන්නේ මේ අලස වූ කම්මැලි වූ හරි අලස වූ කම්මැලි වූ භික්ෂුන් වහන්සේ කියනකොට තමයි ජාතක කතාව දේශනා කරන්න කියලා ඔන්න ජාතක කතාවේ වර්තමාන කතාව පිළිබඳ පැහැදිලි කිරීමක් තියෙනවා හරි වර්තමාන කතාව පිළිබඳ පැහැදිලි කිරීමක් තියෙන ජාතක කතාවේ මේ උකටලි වූ භික්ෂුවර තමයි ජාතක කතාව දේශනා කරන්නේ මේ වගේ මිච්චේදී ප්‍රශ්නයක් අහන්න පුළුවන් මෙහි මේ ජාතක කතාව දේශනා කරද්දී කවුරුන් අරබයාද තොර උකටලී වූ භික්ෂුවක් කියන්නේ අලස වූ භික්ෂු ජීවිතයේ අලස වූ භික්ෂුව තමයි දේශනා කරන්නේ කොහොමද ඒක සිද්ධ වුනේ කොහොමද සවැත් එක සිද්ධ වෙච්චාද ඒ කෙසේද ඊට පස්සේ වුණ වර්තමාන කතාව විස්තර කරන ඒ කෙසේද හරි බලන්න කොහොමද පටන් ගන්නෙ වර්තමාන කතාව කියනවා සවැත් නුවර වසන්න ආවෙතරා කුල පුත්‍රයෙකු බුදුන් වහන්සේ මහණවෙක දවසක් සවැත් නුවර පිළිසගා විදින්නේ සර්වාභරණ විභූෂිත වූ මාතුගාමී පුදක සුබනිමිත්ත ග්‍රහණයෙන් බලා ක්ලේශ වසඟව මොකද වුනේ මල කෙලියක් වුණා නේද නේද මොකද වුනේ දරුණේ මොකද වුනේ එක්තරා භික්ෂුන් වහන්සේ දවසක් විඳ පිළිස ගාබඩිනා නේ යනකොට කවුද දැක්කේ සර්වාභරණ විභූෂිත වූ අපද නේද කොහමද සර්වාභරණ විභූෂිත වූ मुद्दी පිස්තෝල දුවක් අර වෙස් මූණු ඔක්කොම එල්ලපු කරත්ත කියන දේ කරලා තියෙනවා ඔක්කොම එල්ලපු කරත් දැකලා තියෙනවා ඔය වටේ එල්ලපු කරත්ත අරවා මේවා හැමදේම එල්ලපු කරත් ඕවට අපි කියන තොරම්බෝල් කරත්ත කියලා මොනවද තොරම්බෝල් කරත්ත සමහර ඇන්ටිලා පාරෙන්නත් නිකන් නේද සලාම් බින් කරා මෙහින් දාලා අපින් දාලා මින් දාලා ගැට ගහලා ඉරලා පටි දාලා වැල් දාලා දම් වැල් දාලා ඈ කරන්නදී ඔක්කොම කරලා යන්න නිය හරියට තොරම්බල් කරත්ත වගේ හරි නිකන් ඔව් asal පෙරහැරේ තොරම්බල් කරත්ත වගේ නේද නැත්තම් ඔය නත්තල්ලා අවුරුදු පෙරහැර වලින් ඉන්නේ මේ පතරගම දේවාලි ගාවේ තියෙන පන්සල් වලින් ඉන්නේ ඉන්න සමහර තොරම්බල් කරත්ත වගේ හරි නේද එහෙම ඔය විදියට දේවල් එල්ලගෙන යනකොට කියන්නේ නේද හදිස්සියේ පින්න පාතේවල භික්ෂුන් හාමුදුරුවෝ කෙනෙක් දැක්කවෝ මද හාමුදුරුවෝට නේද
නිකම් පන්සලට ඇවිල්ලා නේ ඔහොම එකක් දැක්කම් හාමුදුරුවන් මක් වෙනවද? හාමුදුරුවන් ඉතින් වැඩේ මොකද කරේ? සුබ නිමිත්තක් ග්‍රහණය කළා. ඒ මොකද්ද කරේ? සුබ නිමිත්තක් ග්‍රහණය කළා. ඒ මොකද්ද කරේ? सर्रापुरुषि समहारेवला मार पार वाले अरे तेवन ये वाटे क्या ने अः तो बड़ा मैं इन्ना आयात्रे थे हम अपने लांग प्रश्न आते हैं अपने लांग इतने का मोस्टरे क्यों वो कोल्लो इन्ने मोस्टरे क्यों मालक खिलिया ही हाँ दूर तीन नौ दिन कुंडे वाला इन्ना खट्टे में काबू में देखा ना दामी बड़ी बड़ी काट्टे का मत ना කොණ්ඩෙ වවාගෙන නියපොත්ත වවාගෙන වෙනම දැකලා තිබා මම ඉන්න ඇයි එම හාමුදුරුව වෙන්නේ හාමුදුර හෙම්බෙන්නේ ඇයි ඒක තමයි කියන්නේ ප්‍රශ්නේ ජාතක කතා කරගෙන අපේ විසඳුම මොකද්ද ඇයි එහෙම වික්ෂුන් වහන්සේලා වෙන්නේ වික්ෂුන් වහන්සේ කෙනෙක් නම් හිස මුඩු කරන්න ඕනද මේ කියන විදියට නම් හිස මුඩු කරලා නේද සියලු ආශාවන් වලින් විද්‍යා නික්ලේශීව භවුන්නොඩ මිහිර භාවනා කරමින් භික්ෂු ජීවිත නැත්තම් නිර්වාණගාමි ජීවිතයක් උදෙසා කැපවෙච්ච භික්ෂුන් වහන්සේ කෙනෙක් ගැන මේ කියන්නේ එසේ නොවුණු කෙනෙක් සිටින උන්වහන්සේ අනිවාර්යම භික්ෂු ජීවිතයේ කලකිරියද උන්වහන්සේගේ හිතේ වෙන කොහේ හරි ඒ නිසා තමයි හෙම්බෙන්නේ කියලා මේ කියන්නේ හැදෙද කියනද ඒ නිසා गोत्रिक මොකද ඒ ජීවිතය ගැන උකටලි වෙච්චු හරි උන් ජීවිතය ගැන මොනවලද උකටලි වෙච්චු මේ උකටලි වෙලා කිසිවක් කරන්නේ නැහැ ඔහේ ඉන්න හරි ඒවම කර කර රවවද මිනිසුන්ට බුද්ධිය මෙහෙවලා හිත මෙහෙවලා සමාජයට තමන්ට ආධ්‍යාත්මික වශයෙන් සහ බාහිර වශයෙන් ලබා ගත යුතු සාක්ෂාත් කර ගත යුතු මහා දේවල් තියෙනවා उपाधि जीवित जीवित समाज आर्थिक समारोह जीवते
जीवित मे हाम जातक हाम वर्तमान कथा पानी दिव्यपुत्र दिव्यलोकेंचपूर निमित्त रूपक भाषा रूपक भिक्षुन हंसी लगे हरिबिसी महानुगा स्त्री के रही जात कथा करवागे दृष्टि लियागन स्त्री के रही जात कथा करवागे दृष्टि इर्गान में निर्भर मत मे मातुगा मिओनं पवित्र सत्य के ने क्या यों के रही पीड़िबाद सित हर सास ने अले वासे कर स्त्री के रही पीड़िबाद सिता नेद चित्निसा मगलिने चित्निसा मगलिने පුරාත්‍රී වනත්තෝ තේජසින් පිරිහි නේද නොඑක් වියසඬ කමිය වේදයි ඕන මත දාගන්න කෑන් ළමයිට අහුනොත් එම නේද ගොඩාක් උගතුන්ට පවා වියසනන්ට මුණ පාන්න සිද්ධ වෙනවා මේ තමයි ජාතක කතා කරුවාගේ දෘෂ්ටිය කවුරුදන්ද කාන්තාව පිළිබඳ මේ විතරක් කියලා බලන්තාවය අමුහද කියන්නේ කියලා හරි මේම කියවන් පස්සේ බුදුහාමුදුරු වික්ෂුන් වහන්සේලා ආදානේ බුදුහාමුදුරනේ මොකක්ද මේ කතාව අපිට කියන්නේ කියලා බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ තිරෝගල් බුදුන් වහන්සේ කඩතුරාවක් පහකොට ඒ කියන්නේ චිත්‍රයක් කඩතුරාවක් කරන රෙද්දා රෙද්දක් අයින් කරලා විචිත්‍රව චිත්ත කර්මාන්තයක් දක්වන කෙනෙකුන් පරිද්දෙන් අන්න අපූර්ව උපමාවක් හම්බුන මොකද විචිත්‍ර වූ චිත්‍ර කර්මාන්තයක් වෙන දක්වන කෙනෙකුන් පරිද්දෙන් උපමාව භවයෙන් ප්‍රතිච්ඡන්න වූ භවයෙන් විසනා වූ කුත් කතාව කෘතයුග මහා මේගයක් නැගී වස්නා කලක් මින් ආයුක්මව මොකද කෘතයුග කෘතයුග එකක් ලියාගන්න ඒ උපමා මෙතන ගන්න
කෘතයුග මීරයක් නැගී වස්නා කලක් මෙන් ගෙනහැර දක්වා අවදාරාසේක් මෙහෙම තමයි ජාතක කතාවේ දක්වන්නේ යටකේ දවස මරණං කුසාවතී නමුර උකාක්‍රම රජුරු කෙනෙක් දසරාය ධර්මෙන් දහවෙන් සිමින් රාජ්‍ය කරන්නා වූගේ සුරස් දාසත් සුරංගනාවන්ට ප්‍රධාන වූ සීලවතී නම් අග මිනිසුන් විසෝ කෙන කුන් වූ දූදු පුතුන් කෙනෙක් නේද නැත්තාහ කොහමද කොහමද ඔහුගේ සුරස් දහසක් සුරංගනාවන්ට අන්තපුරේ කියද්ද සුරස් දහසයි අපර 16000ක් අන්තපුරේ විශ්ව ඇදී නේද කාටද මල රට කුසාවතී නම් නුවර ඔක්කාක නම් රයිතු මාට ඔක්කාරය තිනීද ඇයි විසෝ උදාසි දහක් ඉන්නවා කියලා කියන්නේ නේද කොහමද කියන බිරිඳ කලාපයක් කරියව නේද ඈ කොහම 16000ක් කියපම් බුදුහා මොනේ එකක් දෙකක් තරනේ එක ගෑණික කරන් මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ කියලා ගෑ ගාවට රයිතු මාට ඉන්න කීයද පුතේ යකෝ 16000ක් ඉන්නවා අන්තපුරේ राज्यकर्मसी අනික් කෙනෙක් අප රාජ්‍ය අරගෙන ධර්මයෙන් රාජ්‍ය නැසති ඒ කාරණයෙන් දැහැමින් සිමින් රාජ්‍ය කරන්න නේද නිසි පුතණු කෙනෙකුන් පැතුමනවයි වදාලා කියන දැන් මිනිස්සු ඉල්ලන කතාව මොකද රජතුමාගේ පුතෙක් කියලා ඈ රජතුමාගෙන් පස්සේ මේ પરම්පරාව රණයෙන්ද වංශ පරිපාලනයට මොකද පුතෙක් හදලා දෙන්න කියලා උද්ඝෝෂණය කරන මිනිස්සු ගිහින් රයිට් තේරුණාද अवश्य उदाहरण साक्षात्कार प्रश्न පන්තියට කලින් ඔයගොල්ලෝගේ ගෲප් වලට එවන ඔයගොල්ලෝ අපේ WhatsApp ගෲප් එකේ ලින්ක් එක මම දාන්න ඔයගොල්ලෝ මේ එහෙම නැහැ ඔයගොල්ලෝගේ මේ නම යවන්නම WhatsApp ගෲප් එකට ඇඩ් කරන්න හරි ගෲප් එකක් කලින් හදනවා පේපර් එකට වෙනම හදන්න ඕන ग्रूप කලින් අපි එතකොට වාට අවශ්‍ය ප්‍රශ්න පත්‍රයේ රටාවට හදපු ප්‍රශ්න ටික දාන්න. හරි දැන් අද අපි කරාවගේ පාඩමේ කොටසක් අරගෙන මේ කොටසට අදාළ අහන්න පුළුවන් ප්‍රශ්න ටික තමයි දාන්න. දාලා ඒ දවසේදී සාකච්ඡා කරන්නේ මේ ටික. එතකොට 10 වසර අයට 10 වසර පාඩම් තමයි සිකුරාදා රැපන්ති දෙක කරන්නේ. 11 වෙනි අයට විභාගය සඳහා මේක ඇන්සර් ටිකක් ස්පීඩ් කරනවා. වේගයෙන් කරනවා. එතකොට සාමාන්‍යයෙන් දවසකට දැන් කුස ජාතකයෙන් නම් අපි ඡේද 8ක් විතර කතා කරමු. ඒ කියන්නේ ඡේද විතර අරගෙන ඡේදය අරගෙන එකකින් අහන්න පුළුවන් ප්‍රශ්න. පොඩි පොඩි කොටස් වලින් අරගෙන ප්‍රශ්න අහන මේ ප්‍රශ්න අහන ටික මම කලින් දෙනවා ඔයාලට. දුන්නහම ඔයා ඒ ටික අපි මොකක්ද PDF එකක් දුනම මම ඔයාලට සාමාන්‍ය අපි ප්‍රාදන පන්ති කරන්නේ බදාදට දාන්න. බදාදට ඔයගොල්ලන්ට මම දාන්න
ग्रूप टेलीग्राम ग्रूप व्हाट्सएप ग्रूप अवश्य टेलीग्राम ग्रूप विशेष पंक्ति सिद्ध पंक्ति संबंध अभी व्हाट्सएप ग्रूप संबंध नम विस्तर व्हाट्सएप ग्रूप 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 लिंक ग्रूप लिंक ग्रूप नंबर नम गर्ल्स बॉयज नम गर्ल्स ग्रूप बॉयस ग्रूप कर ला ग्रूप एक पिमे आरक्षा कर लीन अभी पिमे आरक्षा कर ली गर्ल्स बॉय ग्रेड टेन इलेवन हर गर्ल्स बॉयस ग्रूप करी पेपर के ग्रूप इतनी पाठ मत संबंध शुक्राधार अटल दवसरे हमदाम कर पुरातन गद्दी जात कथा चेदाटाई कविपंत्यकर्ण दवसर पाठन दिखा कि ओविधि डिसंबर दहाय सिलबस नवंबर मस नवंबर मस दहाय सिलबस दहाय सिलबस मेके नवंबर मस शुक्राद अट दहाय इलाकट वाट कुलहवसर सिलबस वाट दी नंद वस्तु हेटवदी पंक्ति शनस्वादी वाट दी संबंध में एक कुलहवसर पाड़ी अथवा संबंध ने प्रश्न मित्र अनावश्यकोलोदा दिखने संबंध दिखेदी දෙකේම පාඩම් ඉවර කරනවා අපි නොවැම්බර් මාසයේ දෙසැම්බර් සහ ජනවාරි මාසවල අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන සමහර ලාවට මම හිතන්නේ ලබන මේ විදිහ රටමීමී අර්ධ අඩක් වැසීම අඩක් විරුද්ධ වීම වගේ කතන්දරයකින් අපි අවසානයේදී ජනවාරි වගේ වෙනකොට පොඩි විරාමයකට අවිලා අපිට ආයෙත් සාමාන්‍ය පරිදි පන්ති කාමරයක වැඩ කරන්න පුළුවන් වෙයි කියන අනුමානෙ නිගමනට හිතනවා මගේ ඡේද කීපයක් අරගෙන ප්‍රශ්න පත්‍ර විදිහට ඔයාලට කලින් දීලා ඒව තමයි සාකච්ඡා කරන්නේ. එතකොට පාඩමක් විදිහට කියලා කියන්නේ මුල ඉඳලා පාඩම අගට දක්වා කියවාගෙන යන්නේ නැහැ. ඔයා හින් බලාපොරොත්තු වෙන්නේ පමණ රිවිෂන් එකක් නෙවෙයින්නේ. ටෙලිවිෂන් එකේදී ඔහොම කරන්නේ අපි. රිවිෂන් එකේදී අවශ්‍ය ප්‍රශ්න ඡේදය නම් අද ඡේදය කිවි උපමා ටික මොනවද, රූපක මොනවද, නැහ භාෂාවේ දු මොනවද, ඊළඟට කවුද කිව්වේ, කාටද කිව්වේ, අන්න වගේ ආදර්ශ අහන ප්‍රශ්න තියෙනවා. මම ඔය ටික පොයින්ට් කරේ අද උපමා ටිකක් ලේවා, රූපක ලේවා, සංකේත ලේවා නේ. වගේ සංස්කෘත පාළි වචන ලියව අන්නේ වගේ කාරණා ටික හරි කවි ප්‍රශ්නයක් අහන්න අත උසම ප්‍රශ්නයක් ඔව් දෙකනම සම්බන්ධයෙන් වැඩ පුළුවන් ඒක තමයි කිව්වේ මේ WhatsApp එක නම්බර් එක ගවන්න ඔයාලගේ එව්වහම මම ගෲප් හතරක් තියෙනවා ගෲප් හතරට දාලා ඔයාව
දහයි හෝ එකොළයි හෝ කියලා මම ඒ දෙක එකට දාන්න. එතකොට අද අපි ආරම්භක සම්මන්ත්‍රණයක් විදිහට මේ කරන්නේ. ඊට පස්සේ මේක පන්තියක් විදිහට කරගෙන යනවා. එතකොට සිලබස් එක සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම තමයි 10 11 දෙක කිරීම කරන්නේ. පාඩක වල මෙතෙක් පන්ති කර නොගියන සියලු විෂය කාරණා අවශ්‍ය ප්‍රමාණයට ඔයගොල්ලන්ට එන PDF එකත් එක්ක අරගෙන කරගෙන ගියා. PDF තමයි බොහෝ විට සතියේ දවසට PDF එක තමයි යවන්නේ මට උඩ. තම සතියෙන් බදාදර PDF එක වෙනවා. බ්‍රහස්පතින්දා පටවන print කර ගන්න පුළුවන් එකේ සුපුරාදට පන්ති දාගෙන ලෑස්ති වෙන්න පුළුවන්. මොකද ටියුට් මේකට දෙන්න විදියක් නැහැ. ටියුට් දෙන්නේ නැහැ. ටියුට් දෙන්නේ නැහැ. PDF එක තමයි යවන්නේ ඉතින්. විතර වෙන්නේ PDF විතරයි අවශ්‍යව සටහන් කර ගන්න. ඔව් එතකොට ජාතක කතාව කියලා කියන්නේ මේ මේ කුස ජාතක කතාවෙන් පටන්ගෙන ජාතක කතා එක කරන ගමන් නන්දවස්තු ක්ලාසර් කරනවා. ඒ අදාළ පාඩම් ඔක්කොම කරනවා. සිලබස් එකේ ඔක්කොම ටික කරලා තමයි කියන්නේ. එතන අහන්නේ නේද? ජාතක කතාව කරනද කියලා කියන්නේ කුස ජාතක අපි කරනවා. කුස ජාතක කියපුවම ජාතක කතාවේ සියලු කොටස් ප්‍රශ්නපත් අලුත් ප්‍රශ්නපත්‍ර ව්‍යුහයට අදාළ වෙන විදිහට කරනවා. ඔයා එතන හදන්න ඕන අලුත් ප්‍රශ්නපත්‍රයට අදාළ හදන්න. එතෙන්ද අපි කරනවා කියලා මම කිව්වේ. හරි. ඔයිටද අද මේ කොටස නම් මාට පැහැදිලි කරේ මේ විදිහට ජාතක කතාව කියවන ගමන් තමයි ප්‍රශ්න පත්‍රන්නේ. ඒතර මේ ඡේද දීලා තමයි ප්‍රශ්න අහන්නේ. ඡේද දීලා අහනකොට අහන්නේ වගේ උපමා මොනවද? කවුද කිව්වේ? මේ වචන දෙකේ තේරුම මොනවද? තමන් වගේ පොඩි පොඩි ප්‍රශ්න ටික. ජේතවනාරාමයේ ඇතුළත් වූ අංග මොනවද? ජේතවනාරාමයේ කරවූයේ කවුද? ඒ ඇතුළත් වූ ඉදම කාගේද? ආදී වශයෙන් විවිධ ප්‍රශ්න අහන විදිහට මම ওই ඡේදය ඇස්සේ මාතුගාමයෙන් යන කවරහුද මාතුගාමයන්ගේ ස්වරූපය කුමක්ද ජාතක කතා කරුවා කාන්තාවකගේ දැන් අද ඡේදයෙන් ප්‍රශ්න අහන මට අහන්න තියෙන ඕන ප්‍රශ්න ජාතක කතා කරුවා කාන්තාවකගේ දැක්වූ ආකල්ප මොනවාද ආදී වශයෙන් අහන්න පුළුවන් නැත්නම් මේ වර්තමාන කතාවේ සම්පින්දණය මොකද්ද ජාතක කතාව කොටස් තුන මොනවාද ආදී වශයෙන් ප්‍රශ්න අහන්න පුළුවන් අද කියප කොටසෙන් අහන්න පුළුවන් ප්‍රශ්න ටික මම අන්න වගේ ප්‍රශ්න ටිකක් අරගෙන සාකච්ඡා කරන්න තමයි කරන්නේ පාඩම සාකච්ඡා කරන කෙනෙකුට මේ ওই ටික පාසුදානම් කිරීම සඳහා බහද. පැහැදිලිද කියන්නේ? හරි. ඊට පස්සේ අපි යන්නේ. තවමම අඩක ජනකවි පාඩමට අද පොඩි ප්‍රවේශයක් දෙනවා කියලා ජනකවි කිත් අපි චුට්ටක් සාකච්ඡාවට යමු. 6 වෙනි පාඩම සිංහල ජනකවි. දැන් සිංහල ජනකවිය කියන එක නිර්මාණය වෙන්නේ जातक कथा जातक कथा आश्रय जनकवि जनकवि आश्रय प्रश्न उठी जनकवीन मकवास्थ मम आयुट हरि जनकवि
තමයි ජනකවිය කියන කී දේ අපි ජනකවි කියන්නේ මොනවද කියන එක තේරුම් ගන්න උත්සාහ ජනකවි ආශ්‍රිතව ගොවිතැන ආශ්‍රිතව ජනකවි තියෙන විවිධ නේද වෘත්තීන් ආශ්‍රිත ජනකවි වගේ ජනකවි කියන එක විවිධ ඈත පිරිසර ජන සමාජය තුළ සංවේදී මාධ්‍ය කියන එක විදිහට අතීත විශ්ව භාවිත කරපු ප්‍රධාන මෙවලමක් තමයි ජනකවි කියන්නේ. ඒක ජනකවි බිහි වෙන්නේ විවිධ වෘත්තීන් පදනම් කරගෙන විවිධ වෘත්තීන් පදනම් කරගෙන දැන් අපි විවිධ ජන සිරිත්තර පදනම් කරගෙන නේ මේ වගේ ඊළඟට ජන ක්‍රීඩා ජන නැටුම් ජන විචාර විදි වගේ ගොඩක් දේවල් තියෙනවා. දැන් මේ මේ කොටසෙන් මේ ජන කවි කියන පාඩම ගත්තාම අතීතයේ මිනිස්සු විද වෘත්තීන් අතරින් කෘෂිකර්මාන්තේ ජීවන පය කරගත්ත කෘෂිකර්මාන්තේ ඊට පස්සේ වෙළඳාම වෙළඳාම අතරින් තවලම් ගිනියාම ගැල්වල වෙළඳාම මේ වගේ දේවල් ඇස්සේ ජන කවිය කියලා එකක් බිහි වුණා සංනිවේදන මාධ්‍යයක් විදිහට අපි අපි හදාරන්නේ ඒ කාලේ ජීවත් වෙච්ච ජනයාගේ ඒ සංස්කෘතික ජන ජීවිතයේ හැඩගැසුණු අද කාලේ අපි අද අද මොකෙන්ද මේ සංනිවේදනය කරන්නේ සමාජ මාධ්‍ය Facebook යයි WhatsApp Twitter යයි වගේ කියවනේ ඒතකොට මේ සමාජ මාධ්‍යෙන් අපි භාවිත කරනවා වගේ ඒ කාලේ මිනිස්සු මේක භාවිත කරේ ජන කවි ඉතින් ජන කවි යොදාගෙන ඔවුන් සාකච්ඡා කළ දේවල් මොනවද කියලා අපි කතා කරමු අපි එක උදාහරණයක් කරමු කතා කරලා වැඩේ අද නවත්තමු ඊට පස්සේ අපි ඊළඟ දවසේ වාට මම බදාදට PDF එකේ වෙනවා බදාදට පන්තිර ඔයකේ group වලට වල link එකක් එවනවා ඒකෙන් කියන්නේ වාට සම්බන්ධ වෙනවා අපේ group එකට සම්බන්ධ වෙන පස්සේ වාට link එකේ ඊට පස්සේ PDF එකේ ඒක දිහා බලලා ඔයා පාඩමට සූදානම් වෙලා බ්‍රහස්පතින්දා දවසේ සිකුරාදා දවසේ රාත්‍රියේ පාඩමට එන්න සෙනසුරාදා පාඩමත් එහෙමයි ඒ ඒ විදිහම දවසකට කලින් වාට PDF එක හම්බුයි එහෙමයි යන්නේ හරි ඉතින් මේක දිගටම මෙහෙම තමයි කරන්නේ මොකද ටියුට් සම්බන්ධයෙන් කතා කරන්නේ අපි ටියුට් ලබා දීමේ සහ රෙකුළු ගොඩක් තියෙන නිසා මොකද මේක අනිත් පන්තිවල මම ටියුට් දෙනවා ඒ දුන්නට දැන් සිංහල පන්තිවල මේක එහෙම ටියුට් දෙලා කරගන්න විදියක් නැහැ ටියුට් ගොඩක් දුර ඉන්න අය මේක මැනේජ් කරන්න බෑ මේ කියන තත්ත්වෙත් වසන තත්ත්වෙ වාට සිද්ධ වෙනවා ඒ සඳහා වාගේ පැත්තෙන් පහසුකම් සලසා ගන්න හරි බලමු මම දැන් මේක අපි දැන් අපේ ගත්තාම සමහර ජන කවි දැන් මේ එක ජන කවියක් ගත්තාම දැන් මේ පැල් කවිය පැල් කවිය ඔහු ජන කවියා තමයි ජන කවියාට ජන කවි ගත්තාම ඒවා කියවෙන්නේ සහජේ ඕකර නැකියාවක් එක්ක මේ ජන කවියා කියන එක නිශ්චිත නැහැ ජනකවියා නිශ්චිත මෙන්න මෙයා තමයි මෙහි ගමේ තමයි මේ ගමේ තමයි ජනකවියා හිටියේ මෙන්න මෙතන තමයි ජනකවි කියලා නිශ්චිත දැනක් නැහැ. ඒවා විනිශ්චිතයි. පතල් කර්මාන්තේ පතල් කවිය ගොතන්නේ එක ජනකවියෙක් නෙවෙයි. එක කවියෙක් නෙවෙයි. ඒක මුල පතල් කර්මාන්තේ විසින්ම ගොතපු එකක්. කළ ජන සමාජ. ගොවි අපතේම පැල් කවිය කියනද පැල් කවිය ගොතන්නේ එක පැලක කරකපු නියක් නෙවෙයි. පැල් යායක කණ්ඩායමක් විසින් තමයි ජනකවි ගොතන්නේ. එක කවියක එක පදයක් කියන්නේ එක්කෙනෙක් වෙන්න පුළුවන් අනිත් පද සියල්ල ඉතුරුවයි නිර්මාණය කරන. ඒ නිසා මේ නිශ්චිත කතුවරයක් නැති කාව්‍ය ජන කවි බවට පත් වෙනවා. මේ ජන සමාජයේ විසින් හදන කවි ජන කවි. ඒක මේ ජන කවි අපි ගත්තදෙම කෙනෙක් කියනවා එහා පැලේ කාට නේද? තමන්ගේ දුෂ්කරතාවය කියනවා නේද? අනික පැල් යායක යායක යායත ගහක අද පැලක් මෙහා අනුකද එහා පැත්තේ කාට හෙන්න අලින් කෑ ගහලා කියන ජන කවි. ඒතර මේ හඬ මේ තාලය මේ සමාජගතව කියන්නේ ඒක කවියාගේ ප්‍රකාශනයක් බවට වත්තලා කියනවා. ඒතර ඔහු කෑ ගහලා කියනවා නේද? ලස්සන හිමවතේ මාගේ පැසෙන්නේ අර ඈත කාට හකින් කෑ ගහලා කියනවා. යාපත්තේ පළේ කායි කියනවා පදුක් දෙන පළේතුම් පන්නා දමන්නේ සම්දෙන් කියනවා ඒක අහලා හා අඬකින් කියනවා තමයි ඒක ජන කවි හොක් බඩපත් ඉතින් එහා පළේ කාට නිඳ ගිහිල්ලා මෙහා පළේ වුණකට ලස්සන වැඩ තිබුණා ඒ කාලේ ඇල්ලල කතන්දර දැන් රිවල් හැංගීම කියලා ගත්තෙන් කියනවා නේ
जनता पेलेट दीपांधरने सेट का गल कर लारंगी तब मुको दिन तंग दिन यहाँ पे जाते हैं वो पहली एक पहल कभी एक क्या नहीं की इंद्रा उदी पांच रुपए कौन क्या ने अने देवी अने माते उने मियो या पहले पैदूरे सोया दुन किनिक मगे ने सियो या දැන් ඉතින් මම උදේ පාන්දර ගෙදර ගිහුවා මං ගෙදර වුණායි මම නිකන් හිමිනතකාරය ආ මොළ මිනිස්සු පැලට යනවා කියලා ගිය මිනිස්සයා කො පැලේට සාමාන්‍ය උදේ යනකොට පැදුර අරන් යන්න ඕන පැලේ හිටන පැදුරක් කියලා ගාගෙන ලබ්බ තෙල්ලක තමයි යන්න ඕන අර ලබ්බ කියලා කියන්නේ අමුතු යන ලබ්බ කියලා කියන්නේ ලබු ගෙඩිය ඒ කියන්නේ ඒ කාලේ ජනතම ලබ්බ කෙනෙකුට ඔය මොනවද බලන්නේ නේද මොනවාම් තියන අර ගෙඩියක් කරගෙන ඕක ලබු ගෙඩිය කපලා ඕකටම මදු ගහලා හදා ගන්නවා මේ වතුර අරගෙන මදු ගැට දෙකක් ගහලා ඕකෙන් පොක්කක් හදලා ඕකට දාලා වතුර ගවලා මේක තමයි වතුර අරගෙන ඕකෙන් ලබු ගෙඩිය හරි ලබ්බයි පැදුර යනවා කියලා කියන්නේ එකාතක ලබු ගෙඩිය ජාන්තිකේ පැදුර අරගෙන යන්න ඕන හරි ටෝච් එකක් නැත්තම් පන්දමක් හරි අරන් තියෙන ඔය දෙක නැත්තම් ගෙදර ගිහිල්ලා හව ගෙදරුන්ට බලන්නේ ඕකෙන් තමයි නේද අපි ජනකවි කරන්නේ ජනකවි ජනකවි ජනකවිට අපි වෙලෙන්නේ එතකොට දැන් සම්බන්ධ වෙච්ච දරුවෙක් වෙන දෙපාඩම මොකද කියන්නේ ඔව් අපි ගොඩක් කාට එන්න බැරුණා අද පාඩමේ පිරිස 100ක් විතර ආරම්භයේ හිටියා ඒගොල්ලෝ දැන් රාත්‍රියේ මේ 10 වෙනකොට නිදුමත වෙලාවත් එක්කනේ සමහර අය අඩු වුණා සමහර අය කියන අලුතින් සමහර අය අලුතින් ගිනා නේද කමක් නැහැ කියන්නේ අය විතර නෙවෙයිකෝ जनता हरियाणा एक
ලින්ක් එක ප්‍රශ්න වෙලා යන්න බෑ කියලා ඉතින් නේද දිගුවෙන් එන්න බෑ කියලා පොඩි ප්‍රශ්න වගේ තාම ඒ කියන්නේ මොකද 8ට ඉවරුනහම තමයි අනිත් එක පටන් ගන්නේ ඒ වගේ ප්‍රශ්න වගේ තිබුණා හරි දෙක ලබන සතියේ වෙනස් වෙන නිසා මම කිව්වේ අපේ වැඩපිළිවෙල මම ඊළඟට කියන්නම් දැන් මේ ජනකවිය මෙහෙම දැන් ජනකවි පාඩමට ගිහලා මම අපි ඒක අපි අවසන් කළා වැඩි දැන් හරි එතකොට ඔන්න ජනකවිය දැන් එහාට කියන්න ඕනද ඔබ එයා කිව්වා ප්‍රශ්නයක් ඇති වුණා ප්‍රශ්නේ කිව්වා ජනකවි කිරි දැන් මේ ප්‍රශ්නය එන්නේ ඔය පැලේ හිටපු නැති ඒකත් උට සොයා දුන් කෙනෙක් මගේ නෑ සියෝද මම ඉදින් මගේ ලබ්බයි බෙදරේ හොලා දුන්නේ ගා නේද ආයිතින් මගේ නෑ දැයක් කියලා හිතන ඒ තරම් මට දැන් පිට එක මොකද මේ ගෙදර ගියොත් විසමක් නෑ හරි ගෙදර ගියොත් විසමක් නෑ ඊට වඩා හොඳයි නේද කලට වෙලා ඉන්නේ දැන් ඉතින් මේ ජනකවියා කියවන්න ඕන මොකද එයාගේ වේදනාව දුක කිව්ව ඒ වගේම එයාට ඕන දේ අනිත් පැයට ඕන දේ ජනකවියා තමන්ගේ කවිය තුළ සහජීව අව්‍යාජීවම සටහන් කළා මේවා අපි සාකච්ඡා කරමු ලස්සන හිමවතේ මාවි පිසෙන්නේ ලස්සන හිමවතේ මාවි පිසෙන්නේ උන් වැඩක්ින කෙතගෙන ඒ කියන්නේ මාවි පිසෙන්නේ මාවි පැහෙන කෙතගෙන ඒ කියන්නේ දුක් දෙන අලියතුන් පන්නා දවන්නේ මේ අලියතුන් ඇවිල්ලා නේද දුක් දෙනවා ඒ කියන්නේ මේ අලාව කරන්නේ කුඹරට නේද රැක්මන දෙවියනේ මෙලවත් බුදින්නේ රැක්කොත් තමයි දෙන්නේ වෙලෙන් බත් එකක් කන්න පුළුවන් වෙලවත් බුදින්නේ දුප්පත්කම නිසායි මම පැලලක් ඉන්නේ මොහොත තමන්ගේ අව්‍යාජව නිර්වාජ ප්‍රකාශනින් කියන මම දුප්පත්කම නිසායි මේ පැලලක් ඉන්නේ එතකොට මේකෙන් අහන්න පුළුවන් අලුත් ප්‍රශ්නකට රටාව අහන්න පුළුවන් මේ ජනකවිය දිලා මෙය කුමන වර්ගයක ජනකවියක්ද මෙය කුමන වර්ගයක ජනකවියක්ද කියලා අහන්න පුළුවන් හරි එතකොට ඕගොල්ලෝ ඒ උත්තරේ දෙක උත්තර දෙන්න මොන වර්ගයේ ජනකවියක්ද මේක මනජෝ මොන වර්ගයේද ආයතනකොට මේගොල්ලෝ කිව්වේ පැල් රකින් දුප්පත්කම නිසායි මම පැල් රකින් ඒක උදේ මේ පැල් රකීම ගැන කියවනවා නම් මේක මොන පැල් කවියද පැල් කවියද නේ මොන කවියද ඒක පැල් කවිය ඒක පැල් කවිය කියන එක තමයි උත්තරේ වෙන්නේ එතකොට තව ප්‍රශ්නයක් අහනවා මේ අලුත් ප්‍රශ්නකටම අහන්නේ එතකොට අහනවා මේ ජනකවියේ ජනකවියා තුල සතු අව්‍යාජ ලක්ෂණ මොනවාද ජනකවියා සතු වූ අව්‍යාජ ලක්ෂණයක් කියන්නේ මොකද්ද ඔහු තමාගේ දුප්පත්කම නොසඟවා කිය අපි කවුරුත් සමහර අය දුප්පත් කියලා කියන්න කැමති නෑ ගොඩක් දෙනෙක් තමන්ගේ පොහොව ආඩම්බරයේ දෝෂත්ම පෙන්නන්න කැමති එයා කියනවා කියලම ඔව් ඔව් මෙයා කියනවා දුප්පත්කම නිසායි මම පෙර රකින්නේ කියලා හුගෙන. එතකොට ඔහු තමාගේ අව්‍යාජ ප්‍රකාශන අපි කියන ජනකවියා නිර්ව්‍යාජයි අව්‍යාජයි දුක කියන ආගේ ඒ කියන එක අපි කියනවා මම පෙර රකින්න මම මේ පෙර රකින්නේ මොකක් නිසාද? දුප්පත්කම නිසා. මම පෝසතෙක් නම් නේද? මම මේ පෙර රකරක ඉන්නේ නැහැ. මේ නිසා ජනකවියා තමාගේ අව්‍යාජ බව ප්‍රකාශ කරනවා. එතකොට එතකොට අපෙන් අහන්න බලන්න يعني සරල ප්‍රශ්න එහුවේ වගේ මේ කවියේ තියෙන මේ මේ මොන වගේ කුසකර්මාන්තය හා සම්බන්ධ මොනවද මේකේ කියන්නේ මාවි පැසෙන හිමවත ප්‍රදේශය ගැන නේද අපි කවියට ලස්සන හිමවතේ මාවි හිමවතේ කියලා කියන්නේ මීදුම් වැටිච්ච අර ගොයමුටුඩි මීදුම් වැටිච්ච ප්‍රදේශය හිමාල ප්‍රදේශය වෙනුයි හිමාලයේ තියෙන කුබරක් ගැන නෙමෙයි කියන්නේ හිමවත කියලා කියන්නේ අර හිම වැටෙන මීදුම් වැටෙන කුඹුරු වෙල්ලේ ආයක තමයි බොහෝ ඉන්නේ සීතල නේද ඔව් තාමක තියෙනවා දැන් ඉස්සරහට යන ජන නැටුම් දැන් තව ගොඩක් මේ කවි තියෙනවා ජන නැටුම් මාසෙක කවි තියෙනවා මේ මේක දැන් ඔය අන්තිම කවිය ගත්තාම මේ ගැමි අභිචාර විදි විශ්වාසාසිත කවි කේතදේවල් ඊට පස්සේ තව සමහර වගේ ජන ක්‍රීඩා ආශ්‍රිත කවි තව සමහර ඒවා ආදරේ සිනහස වගේ දේවල් බඩගින්නලා මාගිය කර පුදු දෙරේ කියන්නේ මෞ සිනහස පී සිනහස වගේ ආදරේ පිළිබඳ කතා ඊළඟට සංවාදාත්මක ජනකම් අල්ලාගෙන නෙරේ අතකින් කිමද නබවනි නේද සමාජ විවරණ කරන කවියෝ එහෙමවත් තියෙනවා දැන් බලන්න අන්තිම කවිය ගත්තාම
स्वरूप जनता ආසිත අභිචාර විදි ආසිත අභිචාර කියලා කියවට කියන්නේ අභිචාර බලි තොවිලි ආතු කර්ම ආසිත ජන කවි බිහි වුණා නේද ගම් මඩු දේවල් මඩු ශාන්ති කර්ම වසාසිත දුන් වෙන ජන කවි තියෙනවා ඊළඟට දැන් මැටි කර්මාන්තේ මේ මැටි කර්මාන්තේ කුඹල් කර්මාන්තේ ඊවස්සේ කොහ කර්මාන්තේ ඊවස්සේ ඉගුරු මොනවාද මේ මේ කුරුදු කවි ඊළඟට තව තියෙනවා මේ එකේ සාමාන්‍ය ගම්ජනයාද වෘත්ති රසක් කාන්සිතකද මේ දින මැටි කර්මාන්ත ලක්පාමනට මැටි ඉදිකර වාගෙන පත්බැඳලා ගල ගෙඩි තන වාගෙන අත්නෑරම කල ගෙඩි තෝරාගෙන සිතාතෝ සින්පි බිබින් වෙන වින ඒකවල මේ ඒ කියන්නේ අර අර මේ චමරට වල ගෙඩිතෝරාගෙන जेसी कर्मांत आश्रित जनकर्मांतर्मांति कथाकर प्रश्न अलियम करवासरी आवरण
ඒ ගෲප් එක හරහා ලින්ක් එක ආපහුම ආ පන්තිර සම්බන්ධ වෙන්න පුළුවන් මේ මේකට එන්න පුළුවන් 11 අවසරයකට 10 ගෲප් එකට 11ක් එන්න පුළුවන් කියන්නේ මේක 10 තුන 2 තමයි ඒක උඩ තියෙන්නේ ඒකට හේතුව මේ 10 අවසරදී ඔයගොල්ලෝ පන්ති නොගියන 10 අවසර පාඩම් ටික ඇලජික් නම් කෙරුම් නැත්තම් ඒ සමහර ළමයින්ට සම්බන්ධ වෙන්න බැරුණා ඒ සම්බන්ධ වෙච්ච බැරි අයට 10 සහ 11 පාඩම් ටික මේකෙදි කවර් කර ගන්න දෙකම දහය කුලහ දෙකම කියන්නේ දහය අවසරයට 10වත් එකලා අවසරවල 10වත් මේකෙදි උඩ 10 සිලබස් ඔක්කොම කවර් කරනවා ඊළඟට 11යිට වෙනම කියන එකට 11යි විතරයි ඉන්නේ 10යිකට එන්න ඕනේ මොකද 10යිට ලැබන අවුරුද්දේ වගේ පන්තියක් වටන එතකොට ඒකට එන්න එතකොට ඒකෙදි 11යි විතර කවර් කරගන්න පුළුවන් හරිද දැන් මේ සැරේ විභාගයට යන අයට මේ දෙකම ආවනම් ඔයාලගේ පාඩම දෙකේදීම කරනහම ඔයාලගේ 10 11 දෙකම ආවරණය වෙලා ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව සමරවට විභාගයට යනකොට ලොකු කාර්යයක් අපිට කරලා දෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. අපිට ඒක උඩට ටිකක් පැහැදිලි කරන්න තියෙනවා. මොකද දාගත්තේ 3 සහ පාඩම පොඩි පොඩි කෑල් ටිකක් විතරක් කරලා වට පාඩමේ ඉතුරු ටික පන්ති දෙක කතා කරන පිළිවෙල සාකච්ඡා කරන්න යන්නේ. ඒක වාට මේ තියෙන වසංග තත්ත්වෙත් එක්ක ලොකු අභියෝගයක් කරලා තියෙන මේ ප්‍රශ්නපත්‍රේ සාහිත්‍ය විෂය තුල ඔයගොල්ලෝ පන්ති ගිහිල්ලත් නෑ සමහර අය ප්‍රශ්නපත්‍රය දැකලත් නැහැ ප්‍රශ්නපත්‍ර රටාව ගොඩක් වෙනස් වෙලා කියලා මම කිව්වා WhatsApp group එකේ මම දාන්නම් කියලා කිව්වා ප්‍රශ්නපත්‍රය අලුත්ද ඒ රටාවට සූදානම් වෙලා මේ ටික හදාගෙන පාඩම් ටික සෙට් වෙලා ඒ ටික හදාගෙන මම ඔයාලට එකක් කරන් දෙන්න පොරොන්දු වෙනවා එතකොට මේ වැඩ පිළිවෙලත් එක්ක ඔයාලට එකක් ගන්න හරි දේසි එතෙන්ට අපි යනවා ආවරගෙන ඉතින් මේ වැඩසටහන සඳහා මට ලොකු දවක් දුන්න ප්‍රගීත් සර් විද්‍යාවන්ති ප්‍රගීත් සර් මන්ත තරු විද්‍යාත්‍රාංශ WhatsApp ग्रुप लिंक मम लिंक मगे WhatsApp ग्रुप मगे मगे नंबर मगे नंबर बिंदु मैंने मेकट मेसेज नम ग्रूप संबंध ग्रूप संबंध अलू प्रश्न प्रश्न आवश्यक ग्रूप ग्रूप मेट ग्रूप नम लिंक ग्रूप मगे लिंक मेकट दस्ते अरे इतना ग्रूपना रिकॉर्डिंग देखा देना बैठे तो मकना है रिकॉर्डिंग में देना फिर से कर गुड़ाप काट देना हमारे ये प्रश्न थी।
प्रश्न पाठभ संबंध में प्रश्न तीन मम पंती प्रश्न तीन मुखर वाट्सअप संबंध भूमि स्तुति गेटी शुभरात्र शुभ दिवस पारिश्रमिक कालिता विष्णु कार्य।